ඔන්න එකමත් එක රටක ගමරාල ගැනකුයි ගම හාමිනේ කෙනෙකුයි ජීවත් වුණා. මේ ගමරාලටයි ගම හාමිනේටයි දියණියක් හිටියා. හැබැයි මේ දියණිය එච්චර ලස්සන නෑ. මනාලයන් කිහිප දෙනෙක් බලන්න ආවත් මේ සියලු දෙනාම අකමැති වුණේ දුවට දෙන්න දෑවැද්දක් නැති නිසා. ගමරාල යාන්තමින් බතක් කරගෙන තමයි එදා වේල පිරිමහා ගත්තේ. ගමරාලටයි ගම හාමිනේටයි දුවගේ දෑවැද්ද ලොකු ප්‍රශ්නයක් වුණා. දවසින් දවස වයසට යන තමාගේ තරුණ දිවිය ගැන දුව පසුතැවෙමින් තමයි කල්ගත කරේ. බලන්න අපේ මහත්තයෝ, අපේ කෙලිය ගිදී කියන කල දසාවත් ගෙවිලා යනවා. තාම හරි හැටි මනාලේකට දී ගන්න බැරි වුණානේ. කොහෙද ඉතින් අපිට දෙන්න කියලා දෑවැද්දක්වත් තියෙනවා යයි? මෙහෙම ගියොත් අපේ කෙලිය ගෙදරටම නාකි වෙලා යාවි. ඒක තමයි හාමිනේ මාත්මේ කල්පනා කරේ. මනාලය හොයලා හොයලා මටත් දැන් හොඳටෝම ඇති වෙලා. සිරිදාස කපුන් එහෙත් කිව්වා හොඳ දෑවැද්දක් ආරිය තියෙනවනම් මනාලයක් හොයාගන්න බැරි වෙන එකක් නෑ කියලා. ඒක තමයි අපේ මහත්තයෝ. අපි මැරෙන්න කලින් මේ කෙලිව දීග දෙන්න පුළුවන් වුණොත් මට නම් ඒ ඇති. දිනක් ගමරාල දුවගේ දෑවැද්දට ආධාරයක් ඉල්ලා ගැනීමේ අදහසින් කැකිල්ල රජතුමා හමුවීමට මාලිගාවට ගියා. පස්වාන් දහසක් බුදුවන්න රජුරුවන් වහන්ස. හා හා, බුදුවෙන්න පස්සේ බැරියේ. දැන් ආව කාරණේ කිල්ල හිටහංකෝ. අනේ රජුරුවන් වහන්ස, මා මේ බොහෝ දුර සිට පැමිණියේ ඔබ වහන්සේගෙන් උපකාරයක් බලාපොරොත්තු වෙන්. ඉතින් ආව කාරණේ කිල්ල හිටින් මා හට සිටින එකම දියණිය හට මනාලයෙන් සෙව්වත් ඒ කිසිදු මනාලයක් මාගේ දියණියව සරණ පාවා ගන්න කැමති වුණේ නෑ රජතුමනි. ඉතින් තා කියන්නේ ඔබේ දියණිය මට සරණ පාවා ගන්න කියාද? ඇයි ඔබ නොදන්නේද මා දරුමුණු පුරන් සිටින රජ කෙනෙක් බව? අනේ නැත ස්වාමීනි, මා ඉල්ලා සිටින්නේ උපකාරයක් පමණයි. ඉතින් කියව, කුමක්ද ඒ උපකාරය? මාගේ එකම දියණියව සරණ පාවා දීම සඳහා මාහට දෑවැද්දක් නෑ රජතුමනි. මාගේ දියණියව බලන්න එන මනාලයින් දෑවැද්දක් නොමැති බව දැනගත්තට පස්සේ ආපසු හැරි යනවා රජතුමනි. මේ විදිහට රජතුමා කල්පනා කරා මේ මිනිහට නිකන් සල්ලි දෙනවට වඩා කුමක් හෝ තරඟයකට ඉදිරිපත් කර ඉන් ජයගත්තොත් පමණක් ආධාරයක් දීමට කැමති බව රජතුමා ඇමතිවරුන්ට පැවසුවා. ඇමතිවරුනුත් මේ බව ගමරාලට පැවසුවා. ඔහෙට පුළුවන්ද ඔය රජතුමා කියන දේවල් කරන්න? බෑ කියලා බැහැනි හාමිනේ. අපේ ගෙලියගේ අනාගතය ගැනත් අපි හිතන්න එපේ. මං කොහොම හරි රජවාසලට ගිහිල්ලා රජතුමා කියන දෙයක් කරනවා. හොඳමයි එහෙනම්, ඔහේ ගිහින් එන්න කොහෙනම්. අවසරයි රජුරුවන් වහන්ස. මං කියපු කාරණය ගැන කල්පනා කරාද? අපේ කෙලීගේ දෑවැදි ප්‍රශ්නේ ඔය හැම දෙයකටත් වඩා ලොකුයි රජුරුවන් වහන්ස. ඒ නිසා ඔබ වහන්සේ කියන ඕනම දෙයක් කිරීමට මම එකඟයි රජතුමනි. හා හා, හොඳයි. හැබැයි මේක ලේසි කටයුත්තක් නෙමෙයි. නුඹ මෙයින් මිය යාමටද බැරි නෑ. මොකද මීට කලිනුත් මේ වැඩේ බාරගත්තුන් අමාරුව වැටුණා. කමක් නෑ රජතුමනි, දුවගේ දෑවැදි ප්‍රශ්නය නිසා මැරෙන්න වුණත් මං හිත හදාගෙනයි මේ ඉන්නේ. හොඳයි, නුඹට කරන්න තියෙන්නේ මෙච්චරයි. දන්නව නේද අර මාලිගාව පිටිපස්සේ තියෙන සීතල පොකුණ? අන්න ඒකේ කරවටක් බැහැලා රෑ එළි වෙනකන් ඉන්න ඕනේ. හැබැයි පුතෝ, ඒ කාලේ ඇතුළත ගොඩට එන්නවත් කරවට ඇති වතුරෙන් උඩට මතු වෙන්නවත් බෑ. එහෙමයි රජතුමනි, මං ඔබ වහන්සේ කියන විදිහට සිටින්නම්කෝ. ඒ සීතල පොකුණ ගැන හැමෝම දන්නවා. ඒකේ වතුර අයිස් වලටත් වඩා සීතල බව ගමරාලත් හොඳටම දන්නවා. රෑ එළි වෙනකන් නෙවෙයි, එක මොහොතක්වත් ඉන්න බැරි බව ගමරාල දන්නවා. ඒත් දුවගේ දෑවැද්ද ගැන හිතලා ඕනෑ දුකක් විඳ දරා ගැනීමට තීරණය කරා. අනේ අම්මපා, ගමරාලයා අපේ රජතුමාගේ කීම අහලා හීතලේ මැරෙන්නයි යන්නේ. ඒක තමයි අයියෙම තිතුවේ. මත් මේ හිත හිත ඉඳී ගැන දැන් ඉතින් අපිත් එළි වෙනකම්ම ගමරාල ගොඩට එයිද කියලා ඔත්තු බලන්න එපා. ඒක තමයි අයියෙමත් කල්පනා කරේ. වෙනදට නම් අපි පොඩ්ඩක් හැරි නිදිය ගන්නවා. ගමරාලේ හින්දා දෙයක්වත් නෑ. දැන් ඉතින් කල්පනා කර කර ඉඳලා වැඩක් නෑ. වාම ගිහිල්ලා ගමරාලයව ගෙනල්ලා මේ පොකුණට බස්සමු. ඔන්න මේ විදිහට රාජපුරුෂයන් ගමරාලව ගෙනහිල්ලා අර සීතල පොකුණ බැස්සුවා.
අම්මෝ මැදියමත් පහුනා සීතල ඉවසගන්න බෑ අම්මෝ තවත් නම් ඉවසාගත නොහේ අව වේලා හිටියොත් නම් අම්මාව මැරිලා යාවි රාජපුරුෂයන්ට නින්ද ගිහින් හැටයේ හිමීට කොටට ගිහිල්ලා පාන්දර වෙද්දී ආයි පොකුණට බැස්සනං අයිබෝවන් යාළුවනේ අද අපිට ස්පොන්ස කරන්නේ OneXBet කියන විශ්වාසවන්තම ඇප් එක. ඔයාලා හැමෝම දන්න OneXBet ඇප් එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන අගෝස්තු 29 වෙනිදාට පටන් ගන්න. ක්‍රිකට් ප්‍රීමියර් ලීග් තරඟ සජීවීව නරඹලා දිනන පැත්තට ඔට්ටු දාලා හොඳ ගාණක් අතට ගන්න ඔයාලටත් පුළුවන්. ඒ වගේම BMW car, iPhone, laptop වගේම තවත් මුදල් තෑගි දිනන්න මේ හරහා පුළුවන්. ගේම් ගහන ඔයාලටත් ගේම් ගහලා වගේම ක්‍රිකට් ෆුට්බෝල් වගේ විශේෂ ක්‍රීඩාවල දිනන ටීම් එක අනුමාන කරලා මුදල් තෑගි දිනන්නත් ඔයාලට පුළුවන්. මේකේ රෙජිස්ටර් වෙනකොට කාටුන් 88 දාලා ඔයා රෙජිස්ටර් වුණොත් ඔයා තැන්පත් කරන පළවෙනි මුදලෙන්ම රුපියල් 70,000කට වෙනකන් තෑගි මුදල් දිනා ගන්න ඔයාලට පුළුවන්. මුදල් තැන්පත් කරන වගේම දිනන මුදල් ආය ගන්නත් iPay, UPay, බැංක් ට්‍රාන්ස්ෆර් වගේම සම්පත් විශ්ව වගේ ක්‍රමවලින් පුළුවන්. ඉතින් තවත් බලා ඉන්න නැතුව පළවෙනි කමෙන්ට් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් ප්‍රොමෝ කෝඩ් එකක් දාලා රෙජිස්ටර් වෙන්න. මෙන්න මේ විදිහට ගමනාල එතන තිබ්බ තාප්පේකට මුවාවි සැඟවි සිටියා. රාජපුරුෂයන්ටත් පාන්දර වෙනකන් ඉඳ ගියා. රාජපුරුෂයන් අවදි වෙන වෙලාව බලා සිටි ගමනාල හෙමින් හෙමින් පොකුණට බැස්සා. එහෙනම් ගමනාල මගේ උපායට අහු වුණා. මේ වන විට සීතලේ මැරිලා ඇති. ගිහිල්ලා බලන්න ඕන. මොනවා? ගමනාල මැරිලා නෑ? මේ ඉන්නේ අසාගේට? දැන් ඉතින් ගමනාලයට මසුරන් දෙන්න වෙනවා. මේකෙන් ගැලවෙන්න මොකද්ද දැන් කරන්න ඕනේ? අර තින්නේ පන්දමන් නේද? මේක තාමත් දැල් වෙනවනේ. ඊයේ රෑ රාජපුරුෂයන් පත්තු කරගෙන ඉඳපු ඒවා නේද මේ? ඔය තියෙන්නේ කදිම උපායක්. ඇමතිය, ගමනාල සීතල මකාගෙන ඇත්තේ අන්න අතන තියෙන දැල්වෙන පන්දමේ ආධාරයෙන්. එළිවෙනකම්ම මේ පන්දම දැල්වෙච්ච හින්දා ගමනාලට හීතලක් දැනෙන්න නැතුව ඇති. ගමනාල වංචාවක් කළ බව හැඟෙයි. ආන් ඒ නිසා ගමනාලට මසුරන් දිය නොහැකි. එසේ රජ්ජුරුවන් වහන්ස, ගමනාල අපිට වංචාවක් කරලා තියෙන්නේ. ඒ නිසා මසුරන් නොදීමු. අනේ රජ්ජුරුවන් වහන්ස, මට මේ පන්දමේ එළියක්වත් වැටුනේ නෑ. ඉතින් මේ දුප්පත් ගමනාල ඉතාමත් දුකින් සීතලේ ගැහෙමින් ගෙදර ගියා. ගමනාල හේනට ගිහින් කල්පනා කරමින් ඉන්නකොට එහා ඉඩමේ ඉන්න බණ්ඩි අප්පු දැක්කා ගමනාල දුකින් ඉන්න විත්තිය. මොකද ගමනාලේ මේ දුකින් වගේ කල්පනා කරන්නේ? අනේ බණ්ඩියෝ, මට මහා ආකර තැබ්බයන්නේ සිද්ධ වුණේ. ඒ මොකද්ද ඒ? අනේ මම මගේ කෙලීව දීග දෙන්න ඕනි හින්දා රජ්ජුරුවන් වහන්සේගෙන් උපකාරයක් බලාපොරොත්තුවෙන් මං රජවාසලට ගියා. මට ඕන උනේ මගේ කෙලීට දෑවැද්දක් හදාගන්න. කැකිල්ලේ රජ්ජුරුවන් වහන්සේ මට ඒ වෙනුවෙන් අර රාජධානී තියෙන මහා හීතල පොකුණේ රැයක් පහන් කරන්න කිව්වා. ඉතින් ඊට පස්සේ මොකද වුනේ? මම රැයක් පහන්න නැතුරු අර හීතල පොකුණේ හිටියත් අවසානයේදී උදේ පාන්දරම රජතුමා මට බොරු හේතුවක් කියලා මට ආපසු ගෙදර යන්න කිව්වා. ගමනාල සියලු විස්තරේ බණ්ඩි අප්පුට කිව්වා. බණ්ඩි අප්පුටත් රජතුමා ගැන තරහක් ඇති වුණා. රජතුමාට හොඳ දඬුවමකුත් ගමනාලට යහපතකුත් කරන්න හිතාගෙන බණ්ඩි අප්පු ගමනාලට අමුතු යෝජනාවක් කළා. ගමනාලගේ ගෙදරට යාර 10ක් 12ක් විතර දුරින් තියෙන ගල්තලාවක ලිප් ගල් තුනක් හදලා මුට්ටියකට හාල් ටිකක් දාලා තිබ්බා. ඊට පස්සේ ගමනාලගේ මිදුලේ පොඩියට ගිනි ගොඩක් ගැහුවා. ගම හාමිනේටත් ගෙට වෙලා දොර වහගෙන ඉන්න කිව්වා. රජතුමා ආවොත් අහන දෙයටත් උත්තර දෙන විදිහක් ගමනාලට කියලා දීලා බණ්ඩි අප්පු යන්න ගියා. අවසරයි රජුරුවන් වහන්සේ. කියව
තා කුමටද පැමිණි? රජතුමනි, ගමරාලගේ ගෙදර අමුතු විදිහේ බතක් පිසෙනවා රජතුමනි. මොනවා? අමුතු විදිහේ බතක් කිදෙනවා? මෙන්න මේ විදිහට බණ්ඩි අපු ගිහිල්ලා රජතුමාට විස්තරේ කිව්වා. මේ අරුම පුදුම දේ ගැන බලාගන්න රජතුමාටත් ආසාවක් ඇති වුණා. රජතුමා ගමරාලගේ ගෙදර ගියාම මේ අරුම පුදුම බත් පිසිල්ල දැක්කා. ආ, මොකද්ද මේ කරන විගඩම ගමරාල? එච්චර දුරක තියෙන බත් මුට්ටිය මෙතන ඉඳන් ගිනි මෙලෙව්වහම වැඩක් තියෙනවද? නුඹට පිස්සු හැදෙලනා? රජතුමනි, මට නොවේ, ඔබතුමාටයි පිස්සු. ඈතින් තිබුණ කුඩා පන්දන් එළියෙන් සීතලේ ගැහිමින් සිටි මගේ ඇඟ උණුහුම් කරගත්තනම් යාර 25ක් 30ක දුරින් ඇති මගේ බත් මුට්ටිය මෙතන ඇති ගිනි රස්නෙන් නොපිසෙන්නේ හේතුවක් නෑ නේද රජතුමනි? ඒකත් ඇත්ත තමා. හා හා හා, හොඳ හොඳ, ගමරාලගේ මොලේ තමා මොලේ. පැරදුණු බව දැනගත් රජතුමා ගමරාලට මාලිගාවට එන්න කියලා මසුරන් දහසක් දෑගි දුන්නා. තවත් මේ වගේ ලස්සන කාටුන් බලන්න රූ කාටුන් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.